Meki, nama Rajapaksa Menteri itu mana meki saliti ke horakan kerjaan doang nang. Meki yang Krista Magamata, meki yang Idemak dulu nang, gurunya gila khadana nang, meki komisi agahan doang nang, meki ayat me, kira samaja kharha wateng gila meki enggak gagan horakan kerjaan doang nih ni. Eh sali me, mandi tuh pahat dulu kan kepulauan nang, ayi sali jarak bener biaya parik ke gunung merdawi kira. My time has come. Eh million hatta, eh, meki kira samaja kerjaan doang nih, kira samaja. Meki, meki, wasan teman tuh mah, Sali dunu Chris Samagama kiyenawa nan rugby kridawa nagaa sitima sandaha api mudalak dunna. Meka avurudheka vyaputayak meka haraha meke yam kisi sadharanayak una meke ahanne. Ne me obuthumai mama me keti prashnayak ahanne saralai ne wate duwan nonne api. Sali tabhi mera maaf karna gusse me idu idu nikal jaa. Chris Samagamen Namal Rajapaksa mahatmaya illala nan tiyene donation ekak denna kiyala papa raga kridawa nagaa sitwanna. Iya, ayatannya kisi bada waktunya, tamang vyaparing, nama Rajapaksa ke Carlton rugby samaj itu, million hektar, dunia kira kira ni. Eka mau kita vyapar ke gunung karawi. Band karo, hajol ke me. Deng, mahar sarlo prasya. Me kebih me kaya nako mantuma deng, nama Rajapaksa menteri tu mah sally hoela dina, me kreda kreda apa, beri diunu karan. Million hektar, wak hoela dina, laksa hatsiya. Me laksa hatsiya, aurdu, ekane dedas. Dolahe aurudde tamai me mudal labenni kreda samaja walata prashnayak naththam me kreda samaja walata prashnayak naththam ai waada mokadda thiyena prashne sarala prashnaya hasuge alkat has aandre sallid neme nan kreda walata sadhanayak una nan obathumana mokak thiyena sadhana mokak dala thiyena sadhana ai Namal Rajapaksa kreda samaja account ekata ganna beruwa nimal perak account ekata genna ganna mudal visuddhi karana panata yarthe meka danni dann naththam ahaganna මේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ අම්මගේ අපේ බූදලේ නෙමෙයි මැදබුලන වලව් ඉඩම් නෙමෙයි කොළඹ මහ මේ කොළඹ තිබිච්ච ඉඩම අවුරුදු 99 එක බදු දුන්නා දුන්න එකේ කොමිස් එක ගත්තේ හරි සරල ප්‍රශ්නයක් මේ ඇහුවේ එහෙම ලියාපදිංචි ආයතනයක් නම් මුදල් වාර්තා දෙනවා නම් ඔඩිට් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔබතුමායි මායි එක දන්නවා කියලා මම විශ්වාස කරලා ඔබතුමායි දන්නවා කියලා එතකොට ඇයි ඒ මේ ක්‍රිස් සමාගම නාමල් රාජපක්ෂ මහත්තයාගේ කාල්ටන් එකට දෙන්නේ නැතුව අර නිමල් පෙරේරාගේ account එක හරහාවයි සල්ලි දැන් සිලෝතරයක් දෙන්නකෝ හරි සරලයිනේ ජෝර් ජෝර් සේ බෝල් කේ ලෝගෝ කෝ ස්කීමේ බතා මේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ මේ ප්‍රශ්නේ තියෙන හරි පැහැදිලි ක්‍රිස් සමාගමෙන් සල්ලි ගන්න නැත්තම් මේ රටේ තවත් දුන්නානේ ක්‍රිස් විතරක් නෙමෙයි සැංග්‍රිලාටත් ඉඩම් දුන්නානේ සැංග්‍රිලාටත් ඉඩම් දුනා ඊට ක්‍රිස් වලට කලින් එහෙනම් සැංග්‍රිලා වලින් ඉල්ලන්න එපා ඊට පස්සේ තමයි ගනුදෙනුව පටන් ගත්තේ ඩීල් එක දැම්ම ක්‍රිස් එකට ඉඩම අරන් දෙනවා සල්ලි දෙන්න. ඒ සල්ලි තමයි මේ දුන්නේ. ඒ සල්ලි නීත්‍යානුකූල සල්ලි බවට පත් කර ගැනීමේ උමනාවෙන් තමයි අර නිමල් පෙරේරා මහත්තයාගේ account එක හරහා ආවිල්ලා මොකද ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ සල්ලි ටික අරන් මෙයා දැම්ම කොහෙද? සැක කරනවා දැනට එයා ලංකාවයකට බාණ්ඩ සපයන්න හදපු හෙලෝකෝප් සමාගම හදලා තියෙනවා මිලියන 340ක සල්ලි වලින්. ඒ පැමිණිල්ලක් දාලා තියෙන්නේ මම. අපි දැම්මේ දූෂණ විරුද්ධ හර සම්විධාන එක පැහැදිලි කරනවා සමාවෙන්නකෝ. දැන් ඔය කියන නිමල් කියන මේ ව්‍යාපාරික මහත්තයා ඉන්නවනේ. ඔව්. එතුමාගේ HSBC account එකේනේ ඔය සල්ලි දැම්මයි කියලා කියන්නේ. ඔව්. අධිකරණයේදී පිළිගන්නවනේ HSBC account එකක් එතුමාට නැහැ කියලා. කවුද කියන්නේ? අධිකරණයේ කියන්නේ. අධිකරණයක් ඔබතුමාව කියන එක නෙමෙයි අධිකරණයේ ඉස්සරහා එතුමා සාක්ෂි දීලා තියෙනවා විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ ඔහුගේ බැංකු ගිණුමට ආපු මිලියන 70 නාමල් රාජපක්ෂට අරන් දීපු දවස එදා බැංකුවෙන් withdrawal එක කොහමද මිලියන 70ව නාමල් රාජපක්ෂට දීලා තියෙන්නේ කොහොමද කියලා HSBC එකේ HSBC එකෙන් තමයි දීලා තියෙන්නේ දැන් ඔප්පු කරන නිමල් පෙරේරා මහත්තයාගේ HSBC බැංකුව account number එක එතුමාගේ හඬින් කියලා ඔප්පු කරලා පෙන්නනවා අධිකරණයේ ඇස්සේ අධිකරණයේ ඔප්පු පිළිගත් එක මම දැන් ඔප්පු කරවනවා ඉල්ලා අස්සනවද නැත්නම් කොහොම ඉන්නකෝ දැන් මම මේ සමාවෙන්නකෝ අධිකරණ නියෝගයක් ගන්නවා සමාවෙන්නකෝ අධිකරණ නියෝගයක් අරගෙන HSBC account එකක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා ඒ එකක් නැහැ කියලා ඔප්පු වෙනවා මේ කවුද කියන්නේ එහෙම දැන් අරන් පෙන්නන්න ඔබතුමාට දැන් නීතිඥ මහත්තයා ගන්න මේ පෙරහැරිය මහත්තයා නෙමෙයි මේ අදාළ පුද්ගලයා වරන් පෙන්නන්නද අදාළ පුද්ගලයා නම් ඔහුගේ HSBC බැංක account number එක කියවලා ඔබතුමාට පෙන්නන්නද එන්ස අහගන්නකෝ මේ තියෙන්නේ මං කියන්නේ හොඳයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ මැදමූලන වලව් ඉඩම් නෙමෙයිනේ දැන් මේ ක්‍රිස් සමාගම සල්ලි දුන්නා වගේ නම් වෙනස් සමාගම් වලට ඉල්ලන්න එපා. මොකද නාමල් රාජපක්ෂ දන්නේ ක්‍රිස් එක මිලියන 70ක්ම දෙයි කියලා. එහෙනම් ඉල්ලන්න එපා. සැංග්‍රිලා එකෙන් ඉල්ලන්න ඕනේ. අර චීන කම්පැනි දෙහි කර ඉදන් දුන්නා. ඒ වගේන් ඉල්ලන්න ඕනේ. මේ රග්බි ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා අපිට උදව් කරන්න කියලා. ඒ කොහෙන්වත් ඉල්ලපු ඒවා නැහැ නේ. මේ ආවේ මේ ඩීල් එකේ ගනුදෙනුව.
මේක සුදු සල්ලි කරන්න තමයි නිමල් පෙරමහත් account එක හරහා මේ සල්ලි ගත්තේ නිසා මේවා මේ රටේ මහා ජනදීපල රාජ්‍ය බල යොදවලා කොමිස් කුට්ටි වලට විකුණපු වට විරුද්ධව තමයි මුදල් විසුද්ධි කරන පන්තරේ මේ පැමිණිලා අපි දාලා තියෙන්නේ. මන්ත්‍රීතුමා කිව්වා දැන් විශේෂයෙන්ම මේ දූෂණේ අඩු වෙලා ඇත්තටම දැන් එතුමා ලෝකෙන්නේ මොකක් කියන්නේ. හැබැයි ඔබතුමා දන්නවද දූෂණ සංජානන දර්ශකෙන ඔබතුමාට මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ දැන් ලෝකේ දිනාගත්ත කියනවනේ. ලෝකේ දිනාගනිද්දි මෙයාලා එනකොට බලයට දූෂණ සංජානන දර්ශකයේ තිබුණේ අපි 82 වෙනි මට්ටමේ. ඒ කියන්නේ ලෝකේ රටවල් 168කින් මේ රොෂන් අපි හිටිය 82. මහින්ද මහත්තයා කාලේනේ. ආ අවසාන කාලේ මෙයාලා ගන්න කාලේ. හැබැයි දැන් කියලා දෙහින් තියෙන්නේ. දැන් 95. ඒ කියන්නේ ලෝක මුද්‍රාවක් ගහලා දිනන එක්සත් ජාතික පක්ෂයට දූෂකයෝ කියලා. දැන් ඒකද? ඊට මදි නම් දැන් මෙයාලා ඉතිහාසයක් කරපු එකක් කියන්න. 2001 ඇහිලා ලක්ෂණ සංස්ථාව කියලා දුන්නේ හැරී ජයවර්ධනට කෝටි 605යි. වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ පර්චේස් එකක් දුන්නේ රුපියල් 7000ට. ඒ නිසා ඔබතුමාලා මහත්වෝ දන්නේ විකුණන්න විතරයි. දැන් මේ මේ ආර්ථික අර්බුදයට මොකක්ද තියෙන උත්තරේ කියන්නේ? අපි විකුණන්න දන්නා මොකද දන්නවා ගිනි තියන්න. What? Bro, what are you talking about, man? ඔගේ කාලේ දින වල ඔච්චරනේ කියන්න පුළුවන්. දැන් ඔන්න ඔච්චරයි කියන්න පුළුවන්. දැන් දැන් මම කියන්නේ. දැන් මෙයා මේ මගේ වෙලා මගේ වෙලා මගේ ඔබතුමාගේ වෙලා කියන්නේ. ඔබතුමාගේ වෙලා කියනකෝ. දැන් ඔබතුමා මොකද ගිනි තිබ්බ එකක් කියන්න මට. ඔයගොල්ලෝ ගිනි තිබ්බේ මේ පෞගිය කාලේ 89 මේ කොච්චර තේකොළ ෆැක්ටරි ගිනි තිබ්බාද? කොච්චර මේ 70000 මරපු මිනි මරු මේ හේ නම් 70000ක් ලංකාවේ මරපු මිනිස්සු මේ හේ එක්සත් ජාතික පක්ෂේ 80 82 යාපනයේ පුස්තකාලේ ගිනි තියලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා යාපනයේ අර ආසියාවේ තිබිච්ච දෙවැන්තම පුස්තකාලේ ගිනි තිබු මිනිස්සු මේ හරිද? අදරත් එහෙම තමයි. අදරත් විශ්වවිද්‍යාල ශිෂ්‍යවන්ට ගහනවා. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යවන්ට ගහනවා. ඔයගොල්ලෝ දේශපාලන දාලා තියෙන්නේ. දේශපාලන නෙමෙයි සයිතම් එක වහන්න කියලා කනාවේ. ඔයාලා බලයට ගත්තේ ඒකට සයිතම් වහන්න. ඔයගොල්ලෝ දේශපාලන අද අදත් ඒකලා මේ මගේ සයිතම් බලන්න. ඔසන් මගේ වෙලාව දෙන්න කියන්නේ. අපේ අවස්ථාව ලබන්න කැමති නැහැ. හොඳයි. දැන් ඔයානේ ආවේ. මගේ වෙලාව එයා කිව්වා බාධා කරන්න පුළුවන්. නෑ බාධා කරන්න බෑ මේ වටේ. මැදිහත් වීම කරන්න පුළුවන්. මේ වටේ බාධා කරන්න බෑ. මාගේ මැදිහත් වීම කරන්න පුළුවන් කියලා. ඔයා කිව්වනේ මැදිහත් වීම කරන්න පුළුවන්. ඒක නිසා හොඳයි. අපේ අවස්ථාව තිබෙනවා. හොඳයි. අපි කතා කරමු. මේ තාමත් කියන්නේ මේ 88 මේ කියන්නේ. අපිට කියන්නේ 94 න් පස්සේ ජේපී මොන හරි. අපි ඔයාගෙන ඊයේ කියන දෙක. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ඊයේ කියන්න. පෙරේද කියන්න. පළමුද කියන්න. ගිය මාසේ කියන්න. මහා බැංකුව බලය ගත්තේ ජනවාරි මාසේ 8 වෙනිදා. මහා බැංකුව බිඳින්නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. මේක ඉතා පැහැදිලිව කියනවා 2015 2:27 10:15ට බැඳුම් කර වෙන්දේසිය සිදුවීම් පැවතීදී අර්ජුන් මහේන්ද්‍ර මහතා දහවන මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව කොමිසම මහබුවේ ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී වැලස කටයුතු කළ ආචාර්ය එම් ඉෂඩ් අසීම් මහතා කීවා. ඒ කියන්නේ ණය දෙපාර්තමේන්තුවේ 10 වෙනි මහලේ තියෙන බැඳුම් කර ගනුදෙනුවා සිද්ධ වෙනකොට ඉතිහාසයේ කවදාකවත් මහ බැංකුව අධිපතිවරයෙක් ගිහිල්ලා නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි කියනවා බිලියන එකක් විදිහට බිලියන 10ක් ගන්න කියලා කිව්වා කියලා. අද වීරවංශ මහත්තයලා මම කියන්නේ ඒකත් වැරදි තමයි. එයාලා හිරේ ඉන්නවා නම් අද අර්ජුන මහේන්ද්‍ර මහත්තයා හිරේ තියලා තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. අන්න ජාත්‍යන්තර දෙන සාධකේ. ඔක බින්දේ අර්ජුන මහත්තයා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂේ පහුගිය කාලේ ඡන්ද කළා සල්ලි නැතුව හිටියේ. ඒ නිසා පහුගිය කාලේ ණය වෙලා හිටියේ. මහ බැංකුව බින්දේ මේ මහතුරු ඔක්කොටම. මේ මහතුරු ඔක්කොටම බින්දේ නැත්නම් අද අතරංගුඩ ගන්නකො විදේශිකයෙක්නේ. අතරංගුඩට මේ ගණතුන බේරන්න පුළුවන්නේ. කෝටි 5000 කලාවේ නැහැ.